පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිදනුකා බෙහෙසින් මම ප්‍රසාද නිමන්තිකා විජේරත්න ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු කෘති සිරස්තලයට ගණපූර්ණිය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ බොදු බල සේනා ප්‍රියාව එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දෝෂ දර්ශනයට මෙරට මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලයක් නොමැති බව ඉන්දියාව පවසයි යතුරු පැදිවල පහන් දිවා කාල දැල්වීම දිවින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 12 වෙනිදා පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නේ කොම්පඤ්ඤවීතිය පොලිසිය බුදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය කලකුඩත්තේ ඥානසාර හිමියන්ට දෙනුම් දී තිබෙනවා. ඒ ජාතික බල සේනාවේ පූජ්‍ය වටරැක විජිත හිමියන් කොම්පඤ්ඤවීතිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි. ජාතික බල සේනා සංවිධානයේ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට බුදුබල සේනා සංවිධානයේ කඩාවැදී මෙම තර්ජනය සිදු කළ බවට විජිත හිමියන් පැමිණිලි කර තිබුණා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා. දවසේ පුවත බෞද්ධ අන්තවාදී සංවිධාන මුස්ලිම් ජනතාව ඉලක්ක කර කටයුතු කරන බව සඳහන් කරමින් ජාතික බල සේනාව සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. සමස්ත සිංහල බෞද්ධයාටම පහරක් වන හානියක් වන ප්‍රකාශනය මෙතෙක් කරලා තියෙන්නේ. තීව්‍ර නියෝජනය කළා මේ සාසන විරෝධී වැඩ කරන්න බෑ. තත්ත්වය පාලනය කිරීමට කොම්පැනි වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාද එම ස්ථානයට පැමිණියා. අද මේ මාධ්‍ය හමුවක දෙන්නේ මේ වටරක විජිත හාමුදුරුවෝද නැත්නම් අපේ මුස්ලිම් සහෝදරයෝද? අපි ඔක්කොම ඔක්කොම කියන්නේ මොකද්ද ඔක්කොම කියන්නේ? සායක ප්‍රශ්න කතා කරන්න මෙතන දාවේ. ඒකෙන් තාම කතා කරලා නැහැ නේ. නැහැ කතා කරන්න නෙවෙයි. අදාල බස්සු තමයි අපි. කතා කරන්න ඉස්සලා මම අහන ප්‍රශ්න දෙනවා කො. මුස්ලිම් මිනිස්සුන්ට මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මුස්ලිම් මෞලවිලා මුස්ලිම් ආගමික පූජකයෝ මුස්ලිම්වරු කතා කරන්නේ. ඔව්. මුස්ලිම් වරුන්ට වැඩිම සිංහලට මේ රටේ ප්‍රශ්න තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්න කතා කරන්න මේ සිවුරු පාවිච්චි කරන්න එපා. මේ සිවුරු වලංගුල වලම් බාන්න දෙන්න බෑ. මේ සංඝයා හසල මේ කවුද මේ? මේ වගේ කිව්ව යුතුද? අපේ ආවදනේ සම. මම මේකගේ තියෙන රෙකෝඩින් එළියට දැම්මොත් මූට ගේන්න අඳුමක්. අනිවාර්යයෙන්. අඳුමක් ගෙනල්ලා පම්බේනුව දාන්න මූට. තවත් බලන්න. දැන් අපේ ආවදනේ. පොඩේ. දැන් ඔයගොල්ලෝ මෙතන යන්න. ආයේ මේ හතර හන්දි. බලනවා බලන්න. සං මේ බුද්ධ ජීවරේ මේ ගැනීම යාදමික සමගිය කියන්නේ. ඔයාර මගේ අයිපෑඩ් එක දෙන්න. මෙහෙම නිවට කරන්න එපා මිනිස්සු ශාසනේ. මේ රටේ මිනිස්සුන්ට ශාසනයට ප්‍රශ්න තියෙන සංඝයාසනයට. සල්ලි වලට යටවල සල්ලි මරක් කරනිකයි. සල්ලි දෙනවද අපි දන්නේ නැහැ. මතෝ තත්ත්වයක් සමග වටරැක විජිත හිමියන් එහිදී සමාව ගනු ලැබුවා. සත්‍යම ප්‍රකාශයක් මම මේ කරන්නේ. මම ආයේ මේක නිවැරදි කරන්නේ මේ මම කළ ප්‍රකාශය වැරදි කියලා කියන්නේ. මම සමස්ත මහා සංඝරත්නයෙන්ම අපේ ආමතුරුන්ගෙන් දහස් වාරයක් සමාව ඉල්ලනවා. එම සිද්ධියෙන් පසු වටරැක විජිත හිමියන් පොලිසියට පැමිණිලි කර තිබුණේ පැවති තර්ජන හේතුවෙන් තමන් සමාවගත් බවයි. බොදුබල සේනාව ගෙනියන විශාල විනාශය සහ ජාතීන් අතර බෙදීම ඇති කරන්න මේ කරන වැඩකටයුතු වළක්වන්න අපේ ජාතික බල සේනාව කියලා පිහිටෙව්වා. ගලකොඩත් ඥානසාර හාමුදුරුව නන්ද හාමුදුරුව ඇතුළු 25ක් පමණ ගී පැවිදි පිරිස කඩාගෙන වැදිලා මාව වට කරගෙන මට කොණිත්තලා පහර දීලා තර්ජනය කරලා මගේ වටිනාම ෆයිල් පහ පැහැරගෙන ගියා. පොලිසිය උනත් කියලා අපිට කරන්න දෙයක් නැති තරම් තත්ත්වයක වුණොත් ව්‍යාජ මවාපෑම් පෙනී සිටීම් කරනවා නම් නිවර්දි කිරීමේ අයිතියත් මේ රටේ ජනතාවට තියෙන බුදුබල සේනා සංවිධානයේ බෞද්ධ සංවිධානයක් විදිහට කවුරුන්නෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් පෙනී සිටීමෙන් බෞද්ධ විරෝධී ක්‍රියාවල යෙදෙන මොවුන් සැබෑ භික්ෂුන් වහන්සේලා නෙවෙයි කියන දේ හෙළි කිරීමේ අයිතිය බුදුබල සේනා නෙවෙයි ඕනම කෙනෙකුට තමන් දන්න දේක් හෙළි කිරීමේ අයිතිය තියෙනවා.
මෙතර නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ පවසන්නේ අදාළ සිද්ධිය මෙරට ජාතික සමගිය පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතල ගැටලුකාරී තත්වයක් උද්ගත කරන බවයි. අදාළ සිද්ධිය වන්නේ පොලිස් නිලධාරීන් ද එම ස්ථානයේ සිටින පසුබිමක බව පෙන්වා දෙන එම පෙරමුණ පවසන්නේ ඕනෑම පුද්ගලයෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇති බවයි. මතයකට එරෙහිවන යම් අයෙකු තම මතය රටට ප්‍රකාශ කිරීම වෙනුවට බලහත්කාරයෙන් මාධ්‍ය හමුවලට කඩාවැදී නතර කිරීම වැරදි පූර්වාදර්ශයක් බව ජනතා විමුක්ති පෙරමුණ සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා. සිද්ධිය දැඩි ලෙස හෙළා දකින ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජාතික අසමගියට තුඩු දෙන සිද්ධීන් වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදාළ සිද්ධියට රජයේ වගකිව යුතු බව සඳහන් කළා. ඊයේ පොලිසිය නිලධාරීන් බලා සිටිද්දී මේ වගේ සිද්ධියක් ඇති වුණා. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් රජය මේ කිසි දෙයක්ම ගණන් ගන්නේ නැහැ. මේ ගැන අඩුතරමින් සොයා බලන්න කියලාවත් ආණ්ඩුව අද වෙනකන් කටයුතු කරලා නැහැ. ඒ නිසා මේකේ සම්පූර්ණ වගකීම මේ රජය බාරගත යුතුයි. අපි විශේෂයෙන්ම රවුෆ් හකීම් ඇමතිතුමාටයි රිෂාඩ් බදරුද්දීන් ඇමතිතුමාටයි කියනවා ඊයේ වෙච්ච සිද්ධිය ඒ වගේ මීට කලින් වෙච්ච සිද්ධීන්ට තමන් අවංකව විරෝධය පළ කරනවා නම් තමන් ස්වාධීනව ආණ්ඩුවෙන් එළියට අවිලා වාඩි වෙන්න වාඩි වෙලා ස්වාධීනව කටයුතු කරන්න. දවසේ පුවත ගණපූර්ණයේ නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව අද පස්සරු 2:20ට කල්තබන ලැබුවා. ගණපූර්ණයේ සඳහා මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සභාව තුල රැඳී සිටිය යුතුවත් ඒ වෙන විට රැඳී සිටියේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පමණයි. ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා පාර්ලිමේන්තුව අප්‍රේල් මාස 24 වෙනිදා දක්වා කල් තැබුවා. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් මෙතෙ සභාවේ විශේෂාංකය. අඟහරුවාදා සරත් අමුර්ගම ඇමතුමා කිව්වා මහ බැංකු වාර්තාව බ්‍රහස්පතින්දා අපේ උදේ මෙතන තිබෙනවායි කියලා. මේ එතුමා කිව්වේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට පස්සේ එන පළවෙනි දවසේ. මේ සතියේ කැබිනට් මණ්ඩලෙ තිබුණ නෑ. මම දැක්කා මේක මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හරහා ප්‍රකාශයට පත් කරා. එතකොට එලි දැක්වීමෙන් අනතුරුවද කැබිනට් මණ්ඩලෙට ඉදිරිපත් වෙනවා. මහ බැංකුවේ අධිපතිතුමා මුදල් අමාත්‍යතුමාට ඒක බාර දෙනවා. ඒ බාර දුන්නයින් පස්සේ ඒක කැබිනට් මණ්ඩලෙට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තමයි අපි පාර්ලිමේන්තුවට වාර්තාව ගේන්නේ. නෑ ඒ වාර්තාවේ අඩංගු කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා පුවත්පත්වල සහ වහිනි මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම සුදුසුද නැද්ද කියන එකත් තීරණය කරමු. අපි දැන් දුටුවා ඊයේ රාත්‍රියේ හදිස්සියෙම හාල් මිල පාලනය කළයි කියලා අපි දැක්ක ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ පාලනය කෙරුවට ඒක කවදාවත් මේ අවුරුදු සමයේ ක්‍රියාත්මක වෙන්නේ. මේක කරන්න තිබුණේ සතියකට දෙකකට කලින්. සහල් මිල අසාමාන්‍ය ලෙස වැඩිවීම සමනය කළ යුතු බව රජය අදහස් කළ නිසා මෙතෙක් පනවා තිබූ සියලු බදු ඉවත් කරමින් සහල් කිලෝවක් සඳහා වූ මුළු බද්ද රුපියල් 5කට සීමා කර තිබෙනවා. වෙළඳ අමාත්‍යාංශත් කෘෂිකර්ම අමාත්‍යාංශත් සෑම සතියේම බ්‍රහස්පතින්දා රැස් වෙලා මේ ලංකාවේ තියෙන පොළවල්වල විවිධ එළවලු සහල් මිල ගණන් සාකච්ඡා කරා. එහෙමයක් දැන් සිදු වෙනවද? දැන් පන්තුමන් අලග සිදු වෙන්න සිදු වෙනව නම් මේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. This motion is brought by the opposition. They must ensure a quorum. That is their duty. There is no quorum, sir. Quorum සීනුව නාද කරන්න. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 17 දෙනෙකු පමණක් රැඳී සිටි අවශ්‍ය ගණපූර්ණය නොමැත. පාර්ලිමේන්තුව මෙම මාස 24 වන දින පස්වරු 1 දක්වා කල්තබනු ලැබේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලයක් නොමැති බව ඉන්දියාව පවසනවා. එරට විදේශ කටයුතු ලේකම් සුජාතා සිංහ මහත්මිය රට රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් සඳහන් කළේ මේ හේතුවෙන් ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි. ඉන්දියාවේ එම තීරණය විවිධ ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඉතාමත්ම ළඟින් වැඩ කිරීම සඳහා හොඳ ආරම්භයක් ලබා දුන් බව ඉන්දියා විදේශ ලේකම්වරිය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් කළ මානව හිමිකම් සම්බන්ධ යෝජනාවලියේදී ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු ලේකම් සුජාතා සිංහ මහත්මිය ශ්‍රී ලංකාව හොඳින් දන්නවා ඉන්දියාව ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ. විශේෂයෙන්ම දෙමළ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරලීම සහ ඉන්දියාව සමග එක්ව කළ යුතු දෑ පිළිබඳව. එමෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී අපි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
ඒ තිරණය විවිධ ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඉතාමත් ළඟින් වැඩ කිරීම සඳහා හොඳ ආරම්භයක්. Even more closely with the government of Sri Lanka on certain issues. අපි සෑම විටම කිව්වේ මානව හිමිකම් සම්බන්ධ තීරණ ජාතික ක්‍රියාවලියකින් ක්‍රියාත්මක කළ යුතු බව. විශේෂයෙන් රටකට ඇවිත් විමර්ශනයක් සිදු කිරීම එක්සත් ජාතීන්ගේ වැඩක් නෙවෙයි. මක්නිසාද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ පිටුවා තිබෙන්නේ රටවල් වලට ඔවුන්ගේම තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශේෂඥ සහාය ලබා දීමටයි. නමුත් මේ යෝජනා තුලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සූදානම් වෙන්නේ ඔවුන්ගේ සාමාන්‍ය බලතල ඉක්මවා යාමටයි. Way beyond its normal mandate. මානව හිමිකම් සම්බන්ධයෙන් සැලකිලට භාජනය කර ඇති රටක් ලෙස බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒ අද නිකුත් කෙරුණු එරට වාර්ෂික මානව හිමිකම් පිළිබඳ වාර්තාව මගින්. ලොව පුරා පසුගිය වසරේදී මානව හිමිකම් සම්බන්ධයෙන් වාර්තා වූ තත්ත්වයන් සටහන් කරමින් බ්‍රිතාන්‍ය අද මෙම වාර්තාව නිකුත් කළා. එහි රටවල් 28ක් නම් කර ඇත්තේ බ්‍රිතාන්‍ය මානව හිමිකම් සම්බන්ධයෙන් සැලකිලට භාජනය කර ඇති රටවල් විසින්. එම රටවල් අතරට ශ්‍රී ලංකාව, චීනය, රුසියාව සහ කියුබාව යන රටවල් දායත්. ඊට අමතරව සුඩානය, සෝමාලියාව හා සිරියාව යන රටවල්ද බ්‍රිතාන්‍ය සිය සැලකිල්ලට භාජනය කරන රටවල්. එම වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධ අනු වාර්තාවක් ද අඩංගුයි. එහි පරිච්ඡේද 12 යටතේ මානව හිමිකම් සම්බන්ධ ප්‍රගතිය වාර්තා කරන බ්‍රිතාන්‍ය පවසන්නේ පළමු වරට පැවති උතුරු පළාත් මැතිවරණය තුලින් පශ්චාත් යුද සමයේ ප්‍රගතිය පෙන්නුම් කරන බවයි. නමුත් මාධ්‍යවේදීන්ට පහර දීම වැනි සිද්ධීන් අඛණ්ඩව සිදුවීම ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස දර්ශකයේ තවත් පහළට ඇද දමා ඇති බව බ්‍රිතාන්‍ය පවසනවා. එසේම බ්‍රිතාන්‍ය සිය වාර්ෂික වාර්තාව මගින් පවසන්නේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගමිනිසුරු දුරෙන් පහ කිරීමද තම සැලකිල්ලට භාජනය වූ කරුණක් බවයි. සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සේට්ටුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලවයි. සංස්කෘතික අමාත්‍යාංශය මෙහෙයවීමෙන් සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සේට්ටුව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණේ තංගල්ල කාල්ටන් නිවසේදී. අතීතයේදී සිංහල හා හින්දු අවුරුදු චාරිත්‍ර හා නැකත් අනබෙරකරුවන් මාර්ගයෙන් ගේන් ගෙට ගොස් බෙදා දීම සිදු වූ අතර මෙය සිංහල අලුත් අවුරුදු සීටුව නමින් හැඳින්වුණා. මෙම සාම්ප්‍රදායික ක්‍රමය සිහිගන්වමින් අනබෙරකරු මාර්ගයෙන් ජනාධිපතිවරයා වෙත නැකත් සීට්ටුව පිළිගැන්වීම සිදු වුණා. අලුත් අවුරුදු උදාව පුණ්‍ය කාලය ආහාර පිසීම හා ලිපගින දැල්වීම, ආහාර අනුභව කිරීම, වැඩල්ලා ගනුදෙනු කිරීම හා නව වසරේ රැකියා සඳහා පිටත් ව්‍යාමාදී නැකත් මෙම සීට්ටුවේ සඳහන් වනවා. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටීබී ඒකනායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එළඹෙන උත්සව සමයේදී පොදු ප්‍රවාහන සේවාවලට හිමිවන්නේ වැඩි වැදගත්කමක්. ඒ නිසාම මෙවර උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා වැඩපිළිවෙල පිළිබඳ හිරු ප්‍රත්‍යංශය විමසා බැලීමක් කළා. උත්සව සමය ලැබීමත් සමග මෙරට වාණිජාග නගරයේ වඩාත් කාර්යබහුලයි. තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීමට කොළඹට පැමිණෙන ජනතාව ඊට ප්‍රධාන හේතුවක්. එමෙන්ම පිටපළාත්වලින් පැමිණ රාජකාරීවල නිරත වන පිරිස්ද උත්සව සමයේ ගම්බිම් බලා යාමට බොහෝ විට යොදාගන්නේ පොදු ප්‍රවාහන සේවා. එහිදී දුම්රිය සේවයට විශේෂ තැනක් හිමිවනවා. මෙවර උත්සව සමයේදී දිනකට ධාවනය කරන අමතර දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 58ක්. එළමෙන උත්සව සමය වෙනුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 8ක් දොළ තිබෙනවා. මෙම දුම්රිය එළමෙන 20 වෙනිදා දක්වා ධාවනය නියමිතව තිබෙනවා. ඒ වගේම මෙම දුම්රියන් දුම්රිය ධාවන වාර 58ක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඊටත් අමතරව සියලුම නගරාන්තර සහ ශ්‍රීග්‍රාමීය දුම්රියන් වලට යොදවලා තිබෙනවා විශේෂ දුම්රිය මැදිරි. අවශ්‍ය වූත් තවත් වැඩිපුර දුම්රිය යෙදීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා උත්සව සමයේ හොඳ සේවයක් කරන්න පුළුවන් කියලා. කොළඹ සිට පිටපළාත් බලා ගමන් ගන්නා මගින් වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරී SM චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ අවම වශයෙන් දිනකට බස් රථ 400ක් පමණ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොලේ සිට ක්‍රියාත්මක කෙරෙන බවයි. මේ උත්සව සමයේදී ගම්බිම් බලා යන ඔබේ බලාපොරොත්තුව එළමෙන අලුත් අවුරුද්ද සතුටින් ගත කිරීම. ඉතින් ඒ සඳහා යන ගමන බොහොම ආරක්ෂාකාරීව යෑමේ වැදගත්කමත් අපි ඔබට සිහිපත් කරනවා. එහි සිහිපත් කිරීමත් සමගින් මම සමු ගන්නවා සජිත්‍ර වික්‍රමනායක සමගින් වෙනුර කනිෂ්ක පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලේ සිට.
මේදවස්වල එක්සත් ජාතික පක්ෂය තුල වෙන දේවල් නිසා ඒ පක්ෂයේ නමත් වෙනස් කරන්න වෙලා කියලා රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා කියනවා. ඇමතිතුමා කියන ඒ අලුත් නම මොකද්ද කියලා දැනගනිමු රට වටකර බැඳත් කටවටකර බඳින්න බැරි වැට නැති කටේ. අපේ මව්බිමට අතිමහත් කීර්තියක් ගෙන දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂයේ උණුසුම් සුභාසින්සිනේ පිරිනැමීමට අපි මේ අවස්ථාවක් කරගන්නවා. හැමෝම බරදුනන මොනවද කියන්නේ? ආණ්ඩුව බලි, දේශපාලනේ අතපොවනෝ කියන මහා විශාල මඩක් ගෙනියනවා. 20යි 20 දිනපුවාම කවුරුත් කිව්වේ නැහැ 20යි 20 පෙරදුනා කියලා. හැබැයි ආණ්ඩුව මැතිවරණ දිනපුවාම සමහරු කියනවා ආණ්ඩුව මැතිවරණ පෙරදුනා කියලා. හැබැයි ජනමතය දිහා බලනකොට අපිට පේනවා ආණ්ඩුව සීග්‍රයෙන් පල්ලම් බහැලා තියෙනවා. ඔයාගේ පලාස්සාව මැතිවරණේදී ආණ්ඩුවට තිබුණා 70%ක් ඡන්ද. අද 70% ඡන්ද ප්‍රමාණය 55 දක්වා පල්ලම් බහැලා තියෙනවා. දැන් UNP Nokia ඔය ඕකට හොඳයි මං හිතන අර්බුද පක්ෂය කියලා දැම්මොත්. අර මණ්ඩලයේ ඇතුලේ කචල් වගේ ඒක ඇතුලේ කචල්. දැන් ජනතා යුක්ති පෙරමුණ තමුන්නාන්සලා දැක්ක කතා කරනවා දැන් මේ රජකම හම්බෙලා වගේ. පෞගිය වසර කීපයක දිවිච්ච දේශපාලන ප්‍රශ්න විමා කරමින් දතුන් සහ බස්නාහිර පළාත් සභාවයි ඡන්දෙන් අපේ රටේ ජනතාව ජනතා යුක්ති පෙරමුණට දැවැන්ත ශක්තියක් ලබා දීලා. හැබැයි 84 න් පස්සේ LTT එක JLP එක දරුවෝ බය ගන්නලා දරුවෝ යටත් කරගෙන Tamanth විරුද්ධව ඡන්දෙ ඉල්ලන්නේ ඉඳකට නොදී JLP එකෙන් යවන ලයිස්තුව අධ්‍යක්ෂ කුමාර උපකොළ විත්තමාට දීපම එක්සිස් සංගමයට. උසස් අධ්‍යාපන ඇමති අපේ රටේ කැසිනෝ ගාන. ඇමරිකාවේ ලාස් වේගාස් වලද කියලා කැසිනෝ ගෙවුවා. ඊට පස්සේ SP කිව්වා මම කැසිනෝ එක ගහ ඉන්නකොට සුරූපී ලලනාවව අල්ලගන්න හැබැයි අහුුනේ නැහැ කි. අහුුණත් ඕක නෝනට ඇහෙන්න කියන්නේ. අපූර්ව නිදන් සෙවීම ඔබ පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රත්‍ය සමගයි. දහවල් කාලයේ යතුරුපැදි ධාවනය කිරීමේදී ප්‍රධාන ලාම්පු දල්වා තමන්නේ පොලිසිය දිවිනේ සෑම යතුරුපැදිකරුවෙකුගෙන් මෙල්ලීම් කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වූ එම වැඩපිළිවෙල තුළින් යතුරුපැදි අනතුරු අඩු වී ඇති බවයි. දහවල් කාලයේදී යතුරුපැදි ධාවනයේදී ප්‍රධාන ලාම්පු දැල්වීම ක්‍රියාත්මක කෙරුණේ පසුගිය ජනවාරි මාස 15 වනදායි. එම වැඩසටහනට අනුව මාර්තු 15 වන දදක්ව වූ මාස දෙක තුළ සිදු වූ අනතුරු පසුගිය වසරේ එම මාස තුළදී සිදු වූ අනතුරු හා සංසන්දනය කිරීමේදී අඩු වී තිබෙනවා. 2013දී ජනවාරි සිට මාර්තු දක්වා මාර්ගකරිය අනතුරු 23ක් වාර්තා විය ඇති අතර මේ වසරේ එම සංඛ්‍යාව වාර්තා වන්නේ 22ක් ලෙසයි. බරපතල තුවාල අනතුරු පසුගිය වසරේ 189ක් වාර්තා වන අතර මේ වසරේ එය 23කින් අඩු වී 146 දක්වා පහත වැටී තිබුණා. පොලිස් මුලස්ථාන වාර්තා පෙන්වා දෙන්නේ සුළු තුවාල සංඛ්‍යාව 56කින් හා වාහන අලාභානි සංඛ්‍යාව 63කින් අඩු වී ඇති බවයි. ප්‍රධාන ගණේ රියානතුරු විශාල වශයෙන් අඩු වෙලා තිනවා මේක නිසා. ඒ නිසා අපි කාරුණිකව යතුරුපැදි කරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අප්‍රේල් මාසය තුල ලංකාවේ හැම දිනෙකම දවල් කාලෙත් ප්‍රධාන විදුලි ලාම්පුව දැල්වලා ගමන් කරන්න කියලා අපිට මේ සම්බන්ධව තවදුරටත් සමීක්ෂණයක් කරන්න. මේක නීතියක් නෙමෙයි, මේක නියෝගයක් නෙමෙයි, ඉල්ලීමක්. දවල් කාලේ ලාම්පු දැල්වා රිය දහවණය කිරීම අනතුරු අඩුවීම කෙරෙහි බලපෑමක් කරනවාද? ප්‍රධාන ලාම්පුව දැල්වාගෙන යෑමේදී වැදගත් වෙන්නේ විසිබිලිටි කියන එක. විසිබිලිටි කියන්නේ හොඳින් දැర్శණය වීම. මේක වැදගත් වෙන්නේ අනික්‍රිය දුරන් සඳහා. සාමාන්‍යයෙන් අපි පාරේ යනකොට ඕනම දෙයක් අපි දකිනවා. අවධානයට යොමු වී දැකීම සඳහා තමයි මේක වැදගත් වෙන්නේ. පාරේ යන එන රියදුරෙක් හැටියට මට තේරෙන්නේ මේ පියවර ඉතාම යෝග්‍ය කාලෝචිත පියවරක් කියලා. දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අද වාර්තා වූ රියනතුරු තුනකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම අනතුරු තුනටම හේතුව යතුරු පැදවීම විශේෂත්වයක්. කැකිරාව දමුල්ල ප්‍රධාන මාර්ගයේ මඩාටකුම ප්‍රදේශයේදී ලොරියක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යාපනයේ සිට දමුල්ල බලා දහවනේ වූ ලොරි රථයේ ගැටියැත්තේ දමුල්ල රෝහලේ සිටි සිය පියා බැලීමට ගොස් යතුරු පැදියකින් පැමිණෙමින් සිටි පුතෙක් සහ ඔහුගේ මවයි. අනතුරෙන් පසු පලා ගිය ලොරි රථය දමුල්ල ප්‍රදේශයේදී පොලිසිය බහරටගෙන එහි රේදුරු අතනකට ගත්තා. මේ අතර කැකිරාව කොරතගල්ල ප්‍රදේශයේදී ලොරි රථයක් පාරේ නිවතට පැන පෙරළියාමෙන් එහි රියදුරුට සුළුතුවාල සිදු වුණා. අපරීක්ෂාකාරී ලෙස ධාවනය වූ යතුරු පැදියක ගැටීම වැළැක්වීමට උත්සාහ කිරීමේදී ලොරි රථය මෙලෙස පෙරළී ගොස් තිබෙනවා.
අනුරාධපුර ප්‍රදේශයේ නිදානයක් ලබා ගැනීම සඳහා තමන් පදිංචි නිවස මතේ අඩි 30ක පමණ ගැඹුරු වළක් කාර්මින් සිටි නිවස හිමියන් සහ තවත් පුද්ගලයෙකු අතඩංගුවට ගැනීමට උතුරු මැද පළාත් විශේෂ වැටලීමේක කී නිලධාරීන් සමත් වී තිබෙනවා. අතඩංගුවට සැකකරුවන් අද පෙරවරු වේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. අනුරාධපුර කවරක්කුළම හන්දියට නුදුරු අතුරු මාර්ගයක පිහිටි මෙම නිවස තුළ රහසිගතව යම් දෙයක් සිදුවන බවට උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත තොරතුරු ලැබී තිබුණා. එය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ එම නිවස පරීක්ෂාවට ලක් කළා. එහිදී නිවසේ සාලේ මැද වළක් හාරමින් සිටි නිවෙස් හිමියා සහ කටඩියෙකු බව කියන පුද්ගලයෙකු පොලිසිය අතඩංගුවටගෙන තිබෙනවා. අඩි 17 හමාරක් ගැඹුරට සහ එතෙන් සිට තවත් අඩි 12 හමාරක පමණ දෝනාවක් ලෙසට මෙම වලහාරා තිබෙනවා. වලෙන් ගොඩදෙමු පස් ගොඩගැසීම සඳහා ඔවුන් භාවිත කර තිබෙන්නේ එම නිවසේම තිබූ තවත් කාමරයක්. කට්ටඩියෙකු බව කියන පුද්ගලයා විසින් නිවසේ හිමිකරුට මෙම නිවස පිහිටි පොළව අභ්‍යන්තරයේ නිදාහනයක් ඇති බව පවසා ඇති අතර නිදාහනය ලබා ගැනීම සඳහා මාස 3ක පමණ කාලයක සිට මෙම වලහාරා ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. මෙම වල හරණ අතරතුර කටඩියාට හමු වූ බව කියන අඟල් 4ක් උස රන් ආලේපිත බුදු පිළිමයක් සහ රන් පැහැති මංජුසාවක බහ තිබූ මැණික් ගලකට සමාන වර්ණවත් ගලක්ද සැකකරුවන් ළඟ තිබී පොලිස් බහරයට ගෙන තිබෙනවා. එමෙන්ම පස් ගෙන යාම සඳහා භාවිතයට ගැනීමට තිබූ ලොරි රථයක්ද පොලිස් බහරයට ගෙනුණා. අතඩංගුවට සැකකරුවන් අද පෙරවරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමෙන් අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 25 වෙනිදා දක්වා අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ගාස්තු පහත තමා තිබෙනවා. ඒ අනුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තුව රුපියල් 200 දක්වා අඩු කර ඇති අතර මාතර සිට කඩුවෙල දක්වා අය කරන ගාස්තුව රුපියල් 400ක්. කොට්ටාව සිට මාතර දක්වා ගාස්තු රුපියල් 350ක් වන අතර කොට්ටාව සිට ගාල්ල දක්වා රුපියල් 300ක ගාස්තුවක් ඒ අනුව අය කරනු ලබනවා. මෙවර මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ලංකා සම සමාජ පක්ෂයේ ස්ථාවරයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතරණ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළා. මැතිවරණ කාලයේදී යම් සංඥාවක් දීලා තියෙනවා. ඒකත් අපි හිතට අරගෙන තමයි කටයුතු කරන්න තියෙන්නේ. තෙල්දෙනිය වේරපිටිය නුගේපත්වල ප්‍රදේශයේදී දිගින් අඩි 10ත් 12ත් අතර ප්‍රමාණයේ පිඹුරුකු වැලි මුවකු ගිල දමා තිබෙනවා. මස් පිණිස මැරීමට සූදානම් කර තිබූ මීගවින් 30 දෙනෙකු සමග සැකකරුවෙකු අම්බලන්තොටදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. අනුරාධපුර දිස්ත්‍රික් කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ ලැබුණු තොරතුරක් මත රාජාංගනයේදී ඉතාත් සූක්ෂම ලෙස කකුල්වල සංවාගෙන ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඉන්දිය පාර්ලිමේන්තු මැතිවරණයේ තෙවන අධියර අද පැවැත්වුණා. අද ඡන්ද විමසීම සිදු කෙරුණේ ප්‍රාන්ත 11ක් සහ එක්සත් කලාප 3ක් වෙනුවෙන්. පසුගිය 7 වෙනිදා ආරම්භ වූ ඉන්දිය මහ මැතිවරණය අධියර 9ක් යටතේ ලබන මාස 12 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇත. පහළ මන්ත්‍රී මණ්ඩලයේ හෙවත් ඉන්දිය ලෝකසභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා තෙවන අධීරය යටතේ ප්‍රාන්ත 11ක් ඇතුළු අන්දමන් දූපත්, නිකොබාර් දූපත් සහ ලක්ෂ්වාදීප් සහ ජම්බු කාශ්මීර යන එක්සත් කලාප වෙනුවෙන් අද ඡන්ද විමසීම සිදු කරනවා. එම ප්‍රදේශවල ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස මිලියන 16කට අධිකයි. පාලක කොංග්‍රස් පක්ෂයේ අගමැති අපේක්ෂක රාහුල් ගාන්ධි සහ කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි දිල්ලි ඡන්ද මධ්‍යස්ථානයකදී සිය ඡන්දය භාවිත කළා. දූෂණයට එරෙහි ප්‍රබලව හඬනගෙන පොදු මිනිසා හෙවත් ආම් ආද්මි පක්ෂයේ අගමැති අපේක්ෂක අරවින්ද් කේජ්රිවාල් සිය ඡන්දය භාවිත කිරීමට පැමිණි අයුරුයි මේ. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද විමසීමේ කටයුතු පැවැත්වෙන්නේ මාඕවාදී කැරලිකරුවන්ගේ බාධා කිරීම මැද්දේ. බිහාර් ප්‍රාන්තයේ ජමුයි ප්‍රදේශයේ මැටිවරණ රාජකාරී යෙදුණු ආරක්ෂකාංශ නිලධාරීන් ඉලක්ක කරාටවා තිබූ බිම්බෝම්බයක් පුපුරා යාමෙන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. මේ අතර බටහිර බෙංගාලයේදී මැටිවරණ නිලධාරීන් පිරිසකට ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ එම ප්‍රදේශයේ මහා ඇමතිනි මමතා බැනර්ජීගේ තෘණමූල් කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවන්ටයි.
අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ සොයා ඉන්දියන් සාගරයේ මෙහෙයුම්වල නිරත ඕස්ට්‍රේලියානු ගුවන් යානයක් මගින්ද ශබ්ද සංඥා ග්‍රහණය කරගෙන තිබෙනවා. මෙහෙයුම්වල නිරත කණ්ඩායම් විශ්වාස කරන්නේ එම සංඥා මලයාසියානු ගුවන් යානයේ දත්ත ඇතුළත් කළු පෙට්ටියෙන් නිකුත් වූවක් බවටයි. එය නිවැරදිව තහවුරු කිරීම සඳහා පරීක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරෝ. ඉන්දියන් සාගරයේ දකුණු දිග ප්‍රදේශයේ අතුරුදන් වූ යානයේ සොයා මෙහෙයුම්වල නිරත P3 Orion නම් ඔස්ට්‍රේලියානු ගුවන් යානය මගින් මෙම නවතම ශබ්ද සංඥා ග්‍රහණය කරගෙන තිබෙනවා. මීට දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියා නෞකා මගින්ද ශබ්ද සංඥා ග්‍රහණය කරගනු ලැබුවේ මෙම ප්‍රදේශයේදීමයි. ඒ අනුව ගුවන් යාන 14ක් සහ නාවික යාත්‍රා 13ක් යොදා වර්ග කිලෝමීටර් 57,923ක ප්‍රදේශයක් පුරා සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙනවා. මේ දිනවල නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් කුමරිය එරට විවිධ උත්සවවලටද සහභාගී වෙනවා. එරට බ්ලෙන්හෙම්හි පිහිටි දෙවන ලෝක යුද්ධයෙන් මියගිය රණවිරුවන් උදෙසා ඉදිකළ ස්මාරකයක් වෙත පැමිණි රාජකීයයන් ඊට පුෂ්පෝපහාර දැක්වුවා. ඉන්පසු වෙලින්ටන්හි අග්‍රාණ්ඩුකාර නිවසේ පැවති උත්සවයකට සහභාගී වෙමින් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රජිනගේ ප්‍රතිමූර්තියක්ද නිරාවරණය කළා. විලියම් කුමරු සහ කේට් කුමරිය කුඩා ජෝර්ජ් කුමරු ඉපදීමෙන් පසු මෙලෙස විදේශ සංචාරයක නිරතවන්නේ පළමු වරටයි. දැන් ක්‍රීඩා තොරතුරු. ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයට අතුරු පාලන කමිටුවක් පත් කරන්නට ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පියවර ගත්තා. ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය සභාපතිත්වය දරන නව අතුරු කමිටුවට සාමාජිකවන් 7 දෙනෙකු ඇතුළත්. එහි ලේකම් ලෙස කටයුතු කරන්නේ දමයන්ති ජයතිලක මහත්මියයි. අධිකරණ නියෝගයක් හේතුවෙන් මෙවර දැල්පන්දු නිලවරණය පැවැත්වීමට හැකිවුණේ නැහැ. එම නිසා අතුරු කමිටුවක් පත් කරන්නට තමන් තීරණය කළ බවයි ක්‍රීඩා මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හිරු ක්‍රීඩාංශයට පැවසුවේ. අපි දැන් සූදානම් වන්නේ තවත් ක්‍රීඩාපත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට. අන්තර්පාසල් වයස අවුරුදු 19 න් 15 එක් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ද සමත් වුණා. එම රටුවද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය ඩග්වත් ලුවිස් නෑට අනුව ලකුණු 50කින් පරාජය කරමින් පන්දුවාර 47කට සීමා වූ මේ තරගයේ කාසි වාසි දිනා පළමුව පන්දුර පහර දුන් තෝමස් ක්‍රෙඩකින් පන්දුවාර 46යි පන්දු දෙකකදී සියල්ලන් දැවී ලකුණු 217ක් රැස් කළා. චේනුත වික්‍රමසිංහ ලකුණු 72යි තිලක්ෂණ සුමනසිරි ලකුණු 63ක් ලබා ගත්තා. පන්දු යෙවීමේදී අර්ජුන් ගුණවර්ධන කඩුලු 4ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තර්ස්ටන් ක්‍රෙඩකින් පන්දුවාර 36යි පන්දු දෙකකදී ලකුණු 187ක් ලබාගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලුණා. ඩග්වත් ලුයිස් නෑට අනුව එවන විට ඔවුන් ලබාගත යුතුව තිබුණේ ලකුණු 137ක් පමණයි. සජිත් ගුණතිලක නොදිවි ලකුණු 64ක් සහ තිමිර ජයසිංහ නොදිවි ලකුණු 37ක් රැස් කළා. කොළඹ තර්ස්ටන් විද්‍යාලය අන්තර්පාසල් වයස අවුරුදු 19 න් 15 එක් දින ක්‍රිකට් චෝරතාවක් දිනු පළමුව තවමයයි. ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලිය මෙවර දින 8ක් පුරා පැවැතුණා මහර්ගම පිහිටි ශ්‍රී ලංකා කැරම් සංගම මූලස්ථානයේදී. 13 වන වරට පැවති මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට ආසන සංඛ්‍යාවක් එක්ව සිටියා. ඔවුන් වයස් කාණ්ඩ 5ක් යටතේ තරඟ වැදුණා. 13 වන ජාතික කනිෂ්ඨ කැරම් තරගාවලියේ බාලක ශූරතාව දිනාගත්තේ මොරටුව වෙලස් කුමර විද්‍යාලයේ ප්‍රමේද මෙන්ඩිස්. අවසන් තරඟයේදී කොළඹ රාජකීය විද්‍යාලයේ මනුක අශේන් මෙන්ඩිස් අතින් පරාජය වුණා. බාලිකා අවසන් තරඟයේ පැවැතුනේ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ අරෝෂා වික්‍රමසිංහ සහ කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ මදුවන්ති ගුණදාස අතර. එම තරඟයේ පහසුවෙන් ජයගත් අරෝෂා බාලිකා ශූරතාවට හිමිකම් කීවා. මෙවරත් තරඟාවලිය සංවිධානය කළේ ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින්. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ වර්ණ ප්‍රධානෝත්සවය ඊයේ පස්වරුව පැවැතුණ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්බන්ධරණ ශාලාවේදී. එහිදී 2012 සහ 2013 වර්ෂවල දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700කට ආසන සංඛ්‍යාවක් වර්ණයෙන් පිදුම් ලැබුවා. මෙවර වර්ණ රාත්‍රියේදී වර්ණ පිරිනැමූ ක්‍රීඩා එසව් සංඛ්‍යාව 36ක්. 2012 වසරේ සමස්ත ශූරතාව දිනාගත්තේ කොළඹ විශ්වවිද්‍යාලීය කණ්ඩායමයි. මොරටුව විශ්වවිද්‍යාලය අනුශූරීන් ලෙස සම්මාන ලැබුවා. ඔවුන් 2013 වසරේ ශූරතාව දිනාගත්තා. එම වසරේ අනුශූරීන් ලෙස වර්ණයෙන් පිදුම් ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලීය කණ්ඩායමයි. හිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය මින්නිමාවට පත්වන පැත්තක් නැතුව ඇත්ත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 90 තිරදෙස්න පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. සුබ රාත්‍රියක්.